රාසි චක්‍රී වාසි අවාසි දිනපතා ලග්න පලාපල දෙව්සඳ පුවත්පත අනුග්‍රහය ඉදිරිපත් කරන්නේ දෙව්සඳ ගුප්ත ශාස්ත්‍ර විශාරද MLP මිහිරාණි මහත්මිය. සුබ දවසක්. 2017 වූ මැයි මස 12 වන සිකුරාදා ඉර උදාව උදෑසන 5:54ට ඉර බැසීම සවස 6:19ට රාහු කාලය උදේ 10:33 සිට දවල් 12:06 දක්වා පවතී. සනි හිමි අනුර නැකත දිනේ පුරා ක්‍රියාත්මකයි. මේෂ ලග්නය කුජ හෙවත් අඟහරු දෙවැන්නේද චන්ද්‍රයා අටවැන්නේද ගමන් කරමින් උදාවන අද දිනය මේෂ ලග්න හිමි ඔබට මිශ්‍ර ඵලදායක බවක් පෙන්වයි. චිත්ත පීඩාවන් නැති කරයි. දරුවන් නිසා සිත් ඇවුල් ගෙනේ. අධ්‍යාපන ලබන දරුවන්ට තරඟ විභාගවලට යොමු වී ජයග්‍රහණ ලබා ගැනීමට ඉඩ හැකියාව ඇත. රැකියාව හා සම්මුඛ පරීක්ෂණ තුලත් කැපී පෙනෙන වෙනසක් අද දිනය තුල ඔබට ඇති කරගත හැක. ඍජු තීරණවලට පෙළඹෙන දිනයකි. අධිරුධිර පීඩණය වැනි රෝගා තත්ත්වයන්ගෙන් පීඩා විඳී. ජයාංකේ අංක 3 ජයවර්ණය රතු පැහැය. වෘෂභ ලග්නය සිකුරු හිමි වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති 11 වැන්නෙහි සඳු 7 වැන්නෙහි සැරිසරමින් දිනය උදා කරයි. සුභ ඵලදායක දිනයකි. කරන කටයුතු සඵලත්වයට පත් කරයි. පවතින ඒරාෂ්ටක තත්ත්වය නිසා සුළුසුළු බාධාවන්ද ගෙනෙනු ඇතය. පියපස ඥාතීන්ට අපල ඇති කරයි. අධ්‍යාපනයට අලස ගති පැවතුම් ගෙනේ. රැකියා කටයුතු වල යෙදීමේදී සුළු බාධාවන් නැති කරයි. ඉවසීම අඩු දිනයකි. තුනටියෙහි ආබාධ කකුල් වල ආබාධ ඇති කරයි. හිතවතෙකුගේ පැමිණීමක්ද සිදුවේ. ජයාංකය අංක 2 ජයවර්ණය තැඹිලි පැහැය. මිතුන ලග්නය ආදිත්‍ය යෝගය උදා කරමින් ලග්නාධිපති 11 වැන්නෙහිද චන්ද්‍රයා 6 වැන්නෙහිද ගෝචරය වෙමින් අද දිනය උදා කරයි. සහෝදරයන් සතුරු වන දිනයකි. ආර්ථික මට්ටම තරමක් දුරට පසුබසින දිනයකි. රැකියා ස්ථානයේ ප්‍රධානීන් අතර මත ගැටුම් ඇති විය හැක. යහපත් ස්ථාන මාරු සඳහා ඔබට බාධා ඇති කරන දවසක් වේවි. අද දිනේ ඔබට ඊතරම් සුබදායක නොවේ. ශරීර සනීපය බිඳ වැටේ. අධ්‍යාපනය තුල නියැලෙන මිතුන ලග්න හිමි දරුවන්ට මතක ශක්තිය අඩුවේ. සෙම් රෝගකාරී තත්ත්ව වැඩි වේ. ජයාංකය අංක 5 ජයවර්ණය ලා කුල පැහැය. කටක ලග්නය ලග්නාධිපති වූ සඳු 5 වැන්නේ ගෝචරය වෙමින් දිනේ උදා කරයි. තරමක් දුරට යහපත් වූ දිනයකි. වචන භාවිතය තරමක් දෝෂ සහිත වෙයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල සාර්ථක කරගන්න පුළුවන් දිනයක්. කරගෙන කටයුතු වලට දියුණුවටපත් කර ගැනීමට ඔබගේ උත්සාහය අත්‍යවශ්‍ය දිනයක්. සතුට සැනසුම ගෙනෙන දිනයක්. ප්‍රේම සම්බන්ධතා වලට නම් අවහිර දවසක් වේවි. ස්වාමියාට හෝ බිරිඳට සුළු අපලයේදී හැකි බවක් පෙන්눔 කරයි. සෞඛ්‍ය පිළිබඳව ඔබ උනන්දු විය යුතුය. ජයාංකය අංක 4 ජයවර්ණය සුදු පැහැය. සිංහ ලග්නය ලග්නාධිපති භාග්‍යස්ථාන ගතවද චන්ද්‍රයා 4 වැන්නෙහිද ගමන් කරමින් දිනය උදා වේයි. සෙම් රෝග වැඩි වශයෙන් නැතිවන දිනයකි. අලංකාරවත් ආභරණ ලැබෙන දිනයකි. අධ්‍යාපනයට පැවති බාධාවන් දුරු කරයි. අලස ගති පැවතුම් නැති කරයි. සිංහ ලග්න හිමි ඔබට අද රැකියා ස්ථානයේ කැපී පෙනීමක් ඇති කරයි. ඔබගේ බලාපොරොත්තු ඉටු වී සිතට සතුට දැනෙන දිනයකි. ලාභ ප්‍රයෝජනාත්වේ සෙම් රෝගකාරී තත්ත්ව ඇති විය හැක. මහන්සිය වැනි රෝගකාරී තත්ත්ව උත්සන්න විය හැක. ජයාංකය අංක 7 වන අතර ජයවර්ණය තඹ පැහැය වේ. කන්‍යා ලග්නය බුධ හිමි කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද තරමක් දුරට අපලදායි දිනයක්.
සිත් තැවුල් ඇති කරයි. සහෝදරයින් අතර මත ගැටුම් ඇතිවේ. ගණදෙනු සඳහා යොමු වීමේදී රැවටීම් ඇති විය හැකි දිනයකි. ලාභ ප්‍රයෝජන අඩු දිනයකි. සමාජගත අපවාද ඇති කරයි. ආහාර පාන නොදිරවීමේ රෝගවලට ඔබ නතු විය හැක. මතක ශක්තිය දුර්වල කරන බැවින් අධ්‍යාපනය ලබන දූදරුවන්ට තරමක් අපලදායී වේ. කකුල්වල ආබාධ සුසුම්නාගත රෝගවලින් පීඩා විඳීමට සිදුවේ. ජයාංකය අංක 1 ජයවර්ණය ලා කහපැහැය. තුලා ලග්නය ලග්නාධිපති 6 වැන්නේද චන්ද්‍රයා 2 වැන්නේද ගමන් කරයි. සතුරු පීඩා දුරවන දිනයකි. ලැබීම් මතින් යහපති. නව නිවාස මිලදී ගැනීමට බැංකු ණය පවා ලබාගත හැකි දිනයකි. අද දිනය තුල තමා ආදරය කරන පුද්ගලයන් සමග වැඩි වේලාවක් ගත කිරීමට අවස්ථාව සැලසෙයි. බලාපොරොත්තු විටුවේ නව රැකියා බලාපොරොත්තු අයගේ අදහස් සඵල වේ. සුළු වශයෙන් උදරාබාධ මුත්‍රා ආබාධ ඇති කරයි. ජයාංකය අංක 8 ජයවර්ණය නිල් පැහැය. උච්චික ලග්නය ලග්නාධිපති 7 වැන්නේද චන්ද්‍රයා පළවෙන්නේද ගමන් කරමින් දිනය උදාවේ. බලාපොරොත්තු ඉෂ්ටවන වාසනාවන්ත දිනයකි. රැකියා නොමැති රැකියා අපේක්ෂාවෙන් සිටින උච්චික ලග්න හිමියන්ගේ උත්සාහයන් සඵලත්වයට පත්වේ. පවුලේ වැඩිහිටියන් සමග හිතවත්ව කටයුතු කිරීමට සැලසෙන දිනයකි. වස්තුන් ලැබෙන දිනයකි. ඒ වගේම පවුල තුල සමගිය ඇති කරයි. ඥාතියෙකුගෙන් උදව් උපකාර ලැබේ. උරහිස් ආබාධ ඇති විය හැක. අඩු නින්ද ඇති වේ. ජයාංකය අංක 9 ජයවර්ණය රතු පැහැය. ධනු ලග්නය ලග්නාධිපති 10 වැන්නේද චන්ද්‍රයා 12 වැන්නේද ගෝචරය වෙමින් දිනය උදා වේ. තරමක් දුරට කරදර ඇති විය හැකි දිනයකි. නිවස තුල අඩුපාඩු ඇති වෙයි. සමගිය සාමදානය දෙදරා යාමට ඉඩ ඇත. ඔබ ඊතා ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි. දේපල පිළිබඳව පැවති ආරවුල් දුරදිග යාමට ඉඩ ඇත. නීතිගත ප්‍රශ්න ඇති කළ හැක. අධ්‍යාපන කටයුතු අඩපණ කරයි. චිත්ත පීඩා ඇති කරයි. රාත්‍රී ගමන් බිමන් වලින් ඒ රාෂ්ටක අපල තත්ත්වය නිසා කලබල අනතුරු ඇති කළ හැක. ජයාංකය අංක 4 ජයවර්ණය කොළපැහැය. මකර ලග්නය ලග්නාධිපති 12 වැන්නේ සඳු 8 වැන්නේ ගෝචරය වෙමින් දිනය උදා වේ. ආහාර නොදිරවීමේ ආබාධ ඇති කළ හැකි දිනයකි. තරමක් දුරට අපලදායක දිනයකි. නිවසේ සමගියට බාධා එල්ල වෙයි. උරහිස් ආබාධ තුනටිහි ආබාධ ඇති කරයි. සුබ වැඩවලට අත නොගැසිය යුතු දිනයකි. නිෂ්පල ගමන් බිමන් යෙදේ. අනතුරු ඇති විය හැකි බැවින් ඔබ ඊටාම ප්‍රවේසම් විය යුතුයි. අම්ල පිත්ත රෝගයෙන් පීඩාවට පත්වේ. ජයාංකය අංක 7 ජයවර්ණය නිල් පැහැය. කුම්භ ලග්නය ලග්නාධිපති අයස්ථානගතවද චන්ද්‍රයා 10 වැන්නේද ගෝචරය වෙයි. ඊටාම සැප පහසු දිනයකි. බලාපොරොත්තු ඉටුවන බාධා ඉවත්ව යන දිනයකි. අන්සතු දේපල පවා උරුම වේ. ස්ථාන ප්‍රධානීන් අතර පැවති උදව් උපකාර ලැබී රැකියාවෙහි උසස් වීම යොදාගත හැකි දිනයකි. නව නිවාස වාසනා උදා වේ. ධාර්ණ ශක්තිය වැඩි වේ. සෙම් රෝග, කැස්ස වැනි සුළු රෝගාබාධයන්ට ඉඩ පවතී. ජයාංකය අංක 8 ජයවර්ණය තද නිල් පැහැය. මීන ලග්නය ලග්නාධිපති 7 වැන්නේ සඳු 9 වැන්නේ ගෝචරය වෙමින් සුබ ඵලදායක බවක් අද දිනය තුල ඔබට ඇති කරයි. ඔබ ගනු ලබන තීරණ පිළිබඳ අන්‍යයන්ගේ පැසසුමට ලක් වෙයි. පවුල් පසුබිම තුල සතුට ඇතිවිය හැකි දිනයකි. ඉවසිලිවන්ත දිනයකි. ප්‍රේම සම්බන්ධතා ඇතිවිය හැක. සිතෙහි සතුට ඇති කරන අධ්‍යාපනයට යහපත් වූ දිනයකි. ධෛර්ය සම්පන්න උත්සාහවන්තව කටයුතු කළ යුතුයි.
සමේ රෝග විස ශරීරගත වීම යෙදිය හැක. ජයාංක අංක 2 ජයවර්ණය රෝස පැහැය. ඔබ සැමට සුබ දවසක්. දෙව් සඳ පුවත්පත් අනුග්‍රහයෙන් දිනපතා ලග්න පලාපල ඔබ වෙත ගෙනාවේ පිළියන්දල ශ්‍රීපති ජෝතිෂ පරේක්ෂණායතනයේ ජෝතිර්වේදිනී MLP මිහිරාණි මහත්මිය. ගණපති දෙතිනුවනයි මේ කත්මුරගෙති මේ දෙරන දෙල්ලේ මටලුවන අදන් දෙවියනිමේ දේවගුණ හඬ radio.com